ආයුබෝවන් අද තෝල හැම දිනකම යූත් එකේ ගරාජ් එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මම දැනට රිවිව් කරලා තියෙන වාහන අතරින් ඔයාලට ගන්න කියලා රෙකමන්ඩ් කරන වාහන කීපයක් ඉතින් ඇත්තටම මේක ඩීටේල්ස් එක්ක යන රිවිව් එකක් නෙමෙයි සාමාන්‍යයෙන් ඉමෝෂන්ස් එහෙමත් නැත්නම් මට දැනෙච්ච විදිය මට ෆීල් වෙච්ච විදිය අනුව මම ආස වාහන කීපයක් තමයි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේක ඇවිල්ලා වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාවය වාහනේ තියෙන ලුක් එක වාහනේ තියෙන සැප පහසුව මේ වගේ කාරණාත් එක්ක කම්පයර් කරනවට වඩා මට දැනෙච්ච දේ තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ හැබැයි මෙතනදී දැන් මම ගොඩක් වෙලාවට මගේ විදිහ කිව්වොත් මම සාමාන්‍යයෙන් වාහනයක් මිලදී ගද්දි මම සලකා බලන කාරණාවක් තමයි ඒ වාහනේට නියම වෙලා තියෙන ප්‍රයිස් එක එතනින් එහාට ගියාට පස්සේ ඒ ප්‍රයිස් එකට අපිට හම්බ වෙන ඔප්ෂන්ස් මොනවාද ඒ වාහනේ ෆීල් වෙන්නේ කොහොමද මෙන්න මේ වගේ දේවල් ගැන තමයි මේ වගේ දේවල් සලකා බලලා තමයි අනිවාර්යයෙන්ම මම වාහනයකට හොඳයි කියනවා නම් කියන්නේ. ඉතින් මම දැනට රිවිව් කරපු කාස් අතරින් මගේ හිතේ කියන්නේ මම මේක ගොඩාක් ප්ලෑන් කරලා ගන්න එකක් නෙමෙයි. මගේ හිතට එකපාරට වෙන වාහන තුනක් තමයි මම ඔයාලට වාහන කීපයක් තමයි මම අද ඔයාලට රෙකමන්ඩ් කරන්න යන්නේ. දැනට මම රිවිව් කරපු කාස් අතරින් මගේ ඔළුවට මම සෙඩාන් කාස් ගැන කතා කරන්නේ. මට දැනට රිවිව් කරපු වාහන අතරින් හොඳම කාර් එකක් විදිහට මට හිතන වාහනයක් තමයි Mazda XL එක. එහෙමත් නැත්නම් Mazda 3 එක. ෆස්ට් ජෙනරේෂන් වාහනේ නෙමෙයි සෙකන්ඩ් ජෙනරේෂන් වාහනේ මගේ රිවිව් එකක් තියෙනවා. ඔයා බලලා නැත්නම් ගිහින් බලන්න. මම දැන් රිවිව් කරලා තියෙන සෙඩාන් කාස් අතරින් එක පාට්ටම ඔලුවට එන හොඳ වාහනයක් තමයි මේක. ඉතින් මේ කාර් එකක් ඔයාලට මේ දවස්වල අර මම ගාණන් හදලා පෙන්වලා තිනවා. මෙන්න මේ ප්‍රයිස් රේන්ජස් chart එකේ ගන්න තියෙනවා හොඳයි කියලා. ඉතින් හොඳ කාර් එකක්. ඒ වගේ කාර් එකක් ගන්න පුළුවන් නම් ගන්න ගොඩක් හොඳයි. හරි. ඊළඟට කතා කරොත් මගේ ඔලුවට එක පාට්ටම එන කාර් එකක් තමයි සෙඩාන් කාස් අතරින් Toyota Vios එක. Toyota Vios එක ගත්තොත් සාමාන්‍යයෙන් වාහනේ ටිකක් පරණයි. ඒ වගේම අඩු ප්‍රයිස් රේන්ජ් එක ගන්න පුළුවන් කාර් එකක්. ගොඩක් අය කියනවා 121 එකට යන්න කියලා. හැබැයි මම ඔයාලට රෙකමන්ඩ් කරනවා 121 එකක් ගන්න නැතුව Toyota Vios එකක් ගන්න. ඒක ගොඩක් වාසිදායකයි පොකට් එකට වගේම අනික් හැම දෙයක් අතින්. මම මේ Vios එකේ 121 එකයි කම්පයර් කරලා ඩීටේල්ස් එක්ක ඔයාලට වීඩියෝ එකක් අරන් ඇවිත් තියෙනවා. ගිහින් බලන්න. ඒ වීඩියෝ එකේදී මම කියනවා හේතු කාරණා ගොඩක් පැහැදිලිව ඇයි මේ වාහනේ අඩු ගානකට ඔයාලා මිලදී ගන්න ඕනේ කියලා. මේ කාලේ ගන්න තියෙන හොඳම කාර් එකක් තමයි Toyota Vios XP40. එහෙමත් නැත්නම් ෆස්ට් ජෙනරේෂන් කාර් එක. ඒ කාර් එක රිවිව් කරලා තියෙනවා. ඒකින් ද මට ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරි. ඊළඟට කතා කරොත් මම රිවිව් කරලා තියෙන සෙඩාන් කාස් වලින් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා Lancer EX එක. ඒ කාර් එකත් ගොඩක් හොඳයි. හැබැයි මං හිතන්නේ මේ දවස්වල නම් ප්‍රයිස් එක ගොඩක් වැඩි මට මතක විදියට කොහොම වුණත් Lancer EX එක ඉඩකඩ සැප පහසුව ගැන සැලකිලිමත් නම් මං හිතනවා ගෙවන ගානට ගොඩක් වටින කාර් එකක් අනිවාර්යයෙන්ම ඔයාලට වටිනාකමක් දෙන්න පුළුවන් කාර් එකක්. ඉතින් Lancer EX එකත් මම රෙකමන්ඩ් කරනවා ඔයාලට ගන්න පුළුවන් නම්. ඉතින් සාමාන්‍යයෙන් මගේ මතය අනුව මට දැනෙන විදිහ අනුව XLR එකයි Lancer EX එකයි කම්පයර් කරොත් ඒ දෙක ටිකක් ප්‍රයිස් රේන්ජස් දෙක ගියාට වාහනේ තියෙන දේවල් එක්ක මට දැනෙන විදිහට මම නම් වැඩිපුර කැමති EX එකට වඩා XLR එකට. එහෙමත් නැත්නම් Mazda 3 එකට. කොහොම හරි Lancer EX එකත් මම ඔයාලට මම රිවිව් කරලා තියෙන වාහන අතරින් සෙඩාන් කාස් වලින් ගන්න කියලා රෙකමන්ඩ් කරන කාර් එකක්. මේ වාහන තුන තමයි මට එකපාරටම ඔළුවට ආවේ ඔයාලට රෙකමන්ඩ් කරන්න. ඉතින් ඒ තමයි මම ඔයාලට රෙකමන්ඩ් කරන සෙඩාන් කාස් ටික. හරි. ඉතින් මේ වගේ වීඩියෝස් උත් ඔයාලට ගොඩක් වැදගත්කමක් තියි, වටිනාකමක් තියි. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේදී අපි කතා කරපු වාහන අතරින් දැන් මට එකපාරටම හිතෙන වාහනේ ඔයා අනිත් පැත්තට ගන්න යන්න එපා කොයිම වෙලාවකවත්. ඒකට තියෙන රිවිව්ස් එහෙමත් පොඩ්ඩක් බලන්න. අපේ channel එකේම රිවිව්ස් තියෙනවා. ඊට පස්සේ ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ වාහනේ හොඳද නැද්ද කියලා. හරි. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් දැන්ම subscribe කරන්න youth එකේ garage එක. අපි තවත් දවසකින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.